මිංචා දෙවරාවේ අන්දර කියන්නේ ළමා පොතක්. ඒ ළමා පොතේ තියෙන කතාවක් මම ඒ ළමයින්ගේ අම්මලටයි තාත්තලටයි ඇහෙන්න මේ කියන්නේ. ඒ කතාවේ නම, මේකේ කතා කීපයක් තියෙනවා. ඒ කතාවේ නම අනන්‍යතාව. මිංචා බලාගෙන හිටිය හස දිහා එක එක ජාති සරුංගල්. තාත්තා නම් කියන්නේ මේ කන්දේ අරින සරුංගල් ගෝල් ෆේස් පිට්ටනියවත් අරින්නේ නැහැ කියලා. එහෙ සරුංගල් තරංගයකුත් තියෙනවලු. දවසක කොහොම හරි ගෝල් ෆේස් පිට්ටනියට සරුංගල් අරින්න යන තාත්තව කැමති කරගන්න ඕන කියලාත් මිංචට හිතුණා. දවසක්ද රන්දිම සර් කිව්ව කතාවක් මිංචට මතක් වුණා. ජපානයේ ටෝකියෝ නුවර තියෙනවලු සරුංගල් කෞතුකාගාරයක්. ඒකේ තියෙනවලු ලෝකෙ හැම රටකම හදන සරුංගල්. හැබැයි රන්දිම සර් කිව්වේ කෞතුකාගාරේ ප්‍රදර්ශනයේ තියලා තියෙන අපේ ලංකාවේ සරුංගල් නම් කිසිම පිළිවෙලක් ලස්සනක් නැහැ කියලා. මං ඒ හිටියනම් එහි පාට පාට ලොකු සරුංගලයක් හදලා ප්‍රදර්ශනයේ තියෙනවාමයි කියලා මිංචා හිත හිතා සරුංගලේ හිත ඇතුලේ හැදුවා. මොකද පුතේ ඔතන ඉඳගෙන සරුංගල් බලනවා. ඒත් පොතකුත් අතේ තිබුණා. සරුංගල් බලන දැන් අම්මා කියලා ගියේ. පාඩම් කළේ ඇස් රිදෙනවා චම්මි. මිංචා එහෙම කියලා එකපාරටම නැගිට්ටා. අන්න සරුංගලයක් කඩාගෙන වැටෙනවා. මිංචා සරුංගලේ වැටෙන ඉසව්වට දිව්වා. ආච්චම කෑ ගහනවා දුවන්න එපා කියලා. මිංචා දුවලා ගිහින් සරුංගලේ අහුල ගත්තා. දේදුණු සරුංගලයක්. දේදුණට වලිග දෙකයි. උදේ ඇහිඳ සමනලය සරුංගලයක්. මොනර සරුංගලේ නම් බිමට වැටෙනකොටම ඉරිලා. තාත්තා නම් කියන්නේ ගෝල් ෆේස් පිට්ටනිය වෙස් මූණු සරුංගල තියවනවා කියලා. මිංචා දේදුණු සරුංගලේ හැඩ බල බල ගෙදර දිව්වා. අද සරුංගල් කීයක් ඇහිඳද ආච්චම් ඇහුවා. මේකත් එක හතයි. දැන් ඉතින් පෙරහැර වගේ එයි. මිංචා හිනා වෙවි ගේ ඇතුළට ගියා. සරුංගල් තියෙන කාමරයට. සරුංගල් ගොඩේ දේදුණු සරුංගලේ තිබ්බා. මිංචෝ දැන් අම්මා එනවා ඇති. මං කියනවා පොතක් අතින් ඇල්ලුවේ නැහැ කියලා. මිංචා දුවගෙන ගිහින් පොත අතට ගත්තා. පාඩම් කරන්න. අම්මට ඕනි මං පොත අල්ලගෙනම ඉන්නනේ. එතකොට යඩි සද්දයක් ඇහුනේ. ඔය එන්නේ කෙනෙක්. මිංචා මල්ලි ඒ තමරයියගේ අඬ. මිංචා කතා නොකර බලාගෙන හිටියා. මිංචා මල්ලි දෙවාරාවට මගේ සරුංගලේ වැටුණද කියලා බලන්න ආවේ. ඉතින් ගිහින් බලන්න. ඉතින් මල්ලි එව්වා අහුලලා අරන් තියෙනවනේ. අනේ මල්ලියෝ තමර පින්සෙන් දුනා. මොකද්ද සරුංගලේ? මොනරෙක් මල්ලි? පාට මොනරගින් පාටනේ මල්ලි. නූලි සයිස් එක සයිස් 9 මල්ලි. බලලා ඉන්න. මිංචාගේ ඇතුළට ගියා. තමර සැරින් සැරි ඉසි ඉසි බලනවා. මොනරෙක් නේ අයියේ? මිංචා අපවිත් ඇවිත් ඇහුවා. ඕ මල්ලි මං ඊයේ හැදුවේ ඔය මොනර. අයියද හැදුවේ? ආච්චම එළියට ආවේ කතාව ඇහිලා. මිංචා ඒ ළමයාගේ කිරිපල්ලත් අත ගන්නෙ නැතුව තියේනම් සරුංගලේ දෙන්න එපෑ. ආච්චමට මක් කියලාද මේ? දෙවාරාවෙන් නැහින්ද මොනර නම් අයියට තනියම හදන්න බෑ. එයාගෙමද කියලා දැනගන්නනේ හාන්නේ. තනියම නෙමෙයි මල්ලි හැදුවේ, තාත්තත් උදව් වුණා. මිංචා මොනර සරුංගලේ ගෙනාවා. මේකද? අනේ ඔව් මල්ලියෝ. ටිකක් කිරි ලවුලම් බදලා වෙන්න ඇති. මිංචා බලාගෙන හිටියා. තමර සරුංගලේ අරගෙන යන හැටි. තව හයක් තියෙනවා අයියේ. අයිතිකාරයෝ ඉන්නවා නම් එන්න කියන්න. හැබැයි අනන්‍යතාව බල්ලයි දෙන්නේ. මිංචා තමරට කෑ ගහලා කිව්වා. තමර ආපහු ඇරලා හරි හරි මල්ලි කිව්වා. මොකද්ද මිංචෝ මේ මහා බර වචනේ? අනන්‍යතාව. අනන්‍යතාව නෙවෙයි ආච්චම්, මේ අනන්‍යතාව. කවුද කින්ද මන්ද කියලා ඔය ආච්චම්මලාන්නේ? අන්න ඒක. සමයන් නැතුව ඔය සරුංගල ටික මිදුලේ දාලා අයිතිකාරයෙකුට අරන් යන්න කිව්වා නම් මොකද වෙන්නේ? එක්කෝ අහුලගෙන යන්න වැටිච්ච තැන තියෙන්න අරින්ඩිපෑ. එතකොට කොහොමද ආච්චම් මේගොල්ලන්ට මම මගේ අනන්‍යතාව පෙන්නන්නේ? මිංචා හැක් පුංචි කරලා ආච්චම්මගෙන් ඇහුවා. සමයන් කියාගෙන ආච්චම්ම ගෙට යන හැටි මිංචා නාවිවි බලාගෙන හිටියා. මිංචා ඔය කතා ගොඩක් කියනවා මේ පොතේ. ඒ කතා අහුර බල කියවන්න.
දූල පුතාලටත් දෙන්න මං හිතනවා. අම්මල තාත්තලටත් මේක කියවල රසය දෙන්න පුළුවන් වෙයි කියලා. එහෙමනම් මිංචා දෙවාරරේ අන්දර රස විඳින්න මේක චිත්‍ර ඇන්දේ ජගත් හේවාපන්න එයා මීර හිටපු කත්රු.